ඥාතීන්ගේ හැම කෙනාගේම ආශිර්වාදයේ පිට තුනුරුව වනෝත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මන මේකට තමයි මම මේ අහන්න නැගුවේ. දේශීය දේ රැකගන්න. දේශීයත්වයේ ඉදිරියට යන්න ආණ්ඩුවක් හැටියට ප්‍රතිපත්ති හදන්න ඕනේ. එතකොට ආනයනය අපනයනය කියන්නේ අතින් අත යන දෙයක්. නමුත් මේ රටට ආනයනය කරන්න අවශ්‍ය දේ විතරක් ආනයනය කරන්න බොරුවට ආනයනය කරන්න එපා. අපි බලන්න ඕනේ රට ඇතුළත ස්වයංපෝෂණය ආරම්භ කරන්න. එහෙමනම් ඒකනේ මම කියන්නේ ඉන්ඩස්ට්‍රීස් ඉස්සරහට යන්න නම් අමුද්‍රව්‍ය ලබා දෙන්න රජයක් හැටියට ප්‍රතිපාදන කටයුතු යොදවන්න ඕනේ. එතකොට මේ වගේ ආයතන කඩාගෙන හැරෙනවා කියන්නේ දැන් මේ වගේ ආයතන කරලා 200කට විතර රස්සාවක් හම්බ වෙනවා. එතකොට මෙතුමාලාගේ පටන් ගත්ත මේ අවුරුදු 35ක ගමන මේ කඩා හැලෙනවා රජයවල් වලින් මහා බැංකුවෙන් ගන්න යම් යම් ක්‍රියාමාර්ග අනිසි ලෙස ගන්න ක්‍රියාමාර්ග හින්දා එතකොට මේ රට මේ කඩාගෙන යන්න දෙනවද මේ වගේ මිනිස්සු අපි ඉස්සරහට ගෙනියන මම ඕකට තමයි හැමදාම කියන්නේ රට රැකෙන්න නම් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයෝ රැකෙන්න ඕනේ මේකේ මේ උගලන්ට පේනවා මේකෙම මේ වෙලාවේදී මෙතුමාලා මේ රටේ තියෙන මේ ප්‍රශ්නත් එක්කත් මේ වගේ දේවල් පටන් අරගෙන ඉස්සරහට යන්න හදන්නේ රජයක් වෙනුවෙන් රටක් රකින්න කියලා. එතකොට ඒ වගේ මිනිසුන්ට අතහිත දෙන එක තමයි රජේ වටිනාකම. දුර කඩා කප්පල් කරන අධිකාරමක් හදන එක නෙවෙයි. ඉම්පෝට් රෙස්ට්‍රික්ෂන් ඕනේ. නමුත් හොයලා බලන්න ලංකාව ඇතුළු නිෂ්පාදනය කරන්න බැරි දේ යම් කිසි ප්‍රමාණයකට ගෙන්නන්න ඉඩ දෙන්න ඕනේ. නිෂ්පාදනය කරන්න පුළුවන් දේට අමුද්‍රව්‍ය යොදවලා කර්මාන්ත ඉස්සරහට ගෙනියලා ආයතන ඉස්සරහට ගෙනියලා මිනිසුන්ගේ රස්සාවල් රැක දීලා මේක ඉස්සරහට ගෙනියන අදිතාලම හදන්න රජයෙන් ඉල්ලනවා. ඒතොර මේ වගේ දේශීය දේ රැක ගන්න එක රජයේ යුතුකම. ඉම්පෝට් කරන එක වැරදි. නමුත් එක්ස්පෝර්ට් මැත්තේම නැක්තිලා ඩොලර් මැත්තේම නැපෙන එක නෙවෙයි. ඒතොර රටේ තියෙන රුපියල් වලට මොකද වෙන්නේ? මේකෙන් මේ රුපියල් වල තමයි අපි කවදා හරි ඩොලර් බවට පරිවර්තනය වෙනවා. මේක මේ මිනිස්සුන්ගේ ආර්ථිකය කඩා හැලිලා නැත්තරම නැති වුණායි කියන්නේ රුපියල් ටිකක් නැහෙනේ. ඒතොර රුපියල් යගේ තවත් බහිනවා. ඉතින් මේ සුළු දේ කල්පනා කරන්න මේක රොකට් සයන්ස් නෙවෙයි. ආර්ථික විද්‍යාව කියන්නේ එදින්නදා කළමනාකරණය. මේක කරගන්න බැරි නම් මන් දන්නේ. ඉතින් ගෙදර යන්න තමයි ඕනේ. මේ වෙලාවේ මොකද කියන්න පුළුවන් ආයතන ප්‍රයිවටයිස් කරන එක සම්බන්ධයෙන්? මම නම් ලබන්නේ හිතන්නේ දැන් මේ ටැක්ස් වැඩි කරලා මේ රජයේ ලාභ ලබන්නේ නැති, වැඩ කරන නැති ආයතන නඩත්තු කරනවද මේවා ප්‍රයිවටයිස් කරලා යහමගට දාලා හරි ස්ට්‍රීම් ලයින් කරලා ඉස්සරහට යන වැඩපිළිවෙලක් හදනවද? ඒක රජයේ. මම නම් ප්‍රයිවටයිස් කරන එකට කිසිම විරුද්ධත්වයක් නැහැ. SMV එක කියන්නේ ප්‍රයිවට් සෙක්ටර් එක. ඒතකොට 152 දලදේශීය නිෂ්පාද GDP එකට උදව් වෙන ප්‍රයිවට් සෙක්ටර් එක. රටේ කොඳුනාරටේ ප්‍රයිවට් සෙක්ටර් ආණ්ඩුවේ මිනිස්සු කරන්නේ නිකන් ඉඳලා පඩි ගන්න. ඔබතුමාලා ගේන වැඩක් කරන්න බලන්න පුළුවන්ද කියලා? ආයතනයේ නිමි ඇඳුම් වල ඉඳලා හැම ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම සපයනවා. ඒක අපි ඇත්තටම දා පරිභෝගිකයන්ට සහනදායි මිලකට තමයි බලාපොරොත්තු වෙන්නේ. බාණ්ඩ පරිම විදියට සහනදායි මිලකට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. තව ඉදිරියට මේ වගේ ආයතන ප්‍රයත්න පවත්වාගෙන යන්න අම්මගේ තාත්තගේ උදව්වත් ඇතුව. සීමා සහිත නිසා දැනට ලොකුවටව බලපෑමක් නැහැ. මොකද අපි ගොඩාක් දේශීය භාණ්ඩවලට දේශීය සපයනවා. අපිට ගොඩාක් ඉන්නවා අපේ දේශීය භාණ්ඩ සපයන සැපියුම්කරුවන්. ඒගොල්ලන්ට අතිහිත දෙන්න තමයි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ.